දැන් දරුවනේ මෙන්න මේ වගේ වස්තු කිහිපයක් තියෙනවා. දැන් මෙයාලට මෙන්න මේ ආකාරයට බාහිරින් ක්‍රියාත්මක වෙනවලු නිව්ටන් 50 500ක්. දැන් මෙන්න මේ වස්තු 1 2 3ක් තියෙනවා. මේ වස්තු තුන සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද? මේ වස්තු තුන සම්බන්ධ වෙලා තියෙන තන්තු දෙකකින්. මේක එක තන්තුවක්, මේක තව තන්තුවක්. එතකොට මේ තන්තු දෙකකින් තමයි මේක සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් මෙයා සැහැල්ලු අවිතන්්‍ය තන්තු කියලා උපකල්පනය කරන්න කිව්වා. අපි කිව්වා මෙන්න මේ පෘෂ්ඨය සුබට පෘෂ්ඨයක් කියලා උපකල්පනය කරන්න කියලා. දැන් මෙයා සුබට පෘෂ්ඨයක් කියලා අපි උපකල්පනය කරොත් දරුවනේ මෙයාගේ ඝර්ෂණයක් ඇතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලිද? මේක සුබට පෘෂ්ඨයක් කියලා අපි උපකල්පනය කරොත් මෙයාගේ ඝර්ෂණයක් ඇතිවීම සිද්ධ වෙන්නේ නැහැ. 20යි 30යි 50යි අපි අඳින්න මේක. දැන් අපි ගත්තොත් මේක 20 කිලෝග්‍රෑම්, මේක 30 කිලෝග්‍රෑම්, මේක 50 කිලෝග්‍රෑම්. මෙන්න මේ වස්තුවේ කෙලවරෙන් දීලා තියෙනවා 500යි නිව්ටන් කියලා බලය. මෙහා කෙලවරෙන් දීලා තියෙනවා නිව්ටන් 500ක් කියලා බලය. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ ආතතිය මේ ආකාරයට ටීලා දෙන්නෙක් වෙනවා. හැබැයි පුතේ මේ තියෙන්නේ එක තන්තුවක් නේද? දැන් මේ තියෙන්නේ එක තන්තුවක්, මීට එහා පැත්තේ තියෙන්නේ තව තන්තුවක්. දැන් මේ තන්තු දෙක තන්තු වර්ග දෙකක් නේද? දැන් එකම තන්තුව නෙමෙයි යන්නේ. මේ වස්තුවේ වෙන් වෙනවා තන්තුවක්. කප්පියකින් වෙන් වුණොත් මේ පැත්ත ආතති සමාන වෙනවා නේද? හිතන්නකෝ කප්පියක් කරා ගියොත් මේ තන්තුව හිතන්න මෙන්න මෙහෙම කප්පියක් තියෙනවා, සුමට සැහැල්ලු කප්පියක්. මෙයා රහා මෙහෙම තන්තුවක් ගියොත් මේ පැත්තේ ආතති සමාන වෙනවා. මෙහෙම ගියොත් මෙයාලගේ මේ පැත්තේ ආතති සමාන වෙනවා. කප්පියක් කරා ගියොත් හැබැයි සුමට සැහැල්ලු කප්පිය සැහැල්ලු අවිතන්්‍ය තන්තුවක් වෙන්න ඕනේ නේ. මෙහෙම ගියා කියලා මේ කැලේ ආතති සහ මේ කැලේ ආතති සමාන වෙන්නේ නැහැ. දැන් මේ නිව්ටන් 500කින් මේ පැත්තට අදිනවා කියන්නේ මේ කැලලත් ඇදෙනවා මේ කැලලත් ඇදෙනවා. හිතන්න කෝච්චි එන්ජිමකින් මේ කෝච්චි පෙට්ටිය තුන අදිනවා කියලා. එතකොට මෙයාගේ ආතතිය නෙමෙයි දරුවනේ මෙතන ආතතිය වෙන්නේ. එහෙනම් මම මේ ආතතිය ගන්නම් 1 කියලා. මෙතන ආතතියෙන් අපි ගන්නම් T2 කියලා. මේ ආතතියෙන් T1 කියලා ගන්න, මේ ආතති ජෝඩුව T2 කියලා ගන්න. දැන් තන්තුවක් ඇදෙද්දි හටගන්නේ ආතති ජෝඩු ජෝඩු විදියට. මේ පෘෂ්ඨයේ සුමට පෘෂ්ඨයක්. එනිසා මෙයාගේ ඇති වෙන්නේ නැහැ පුතේ මොනවද? ඝර්ෂණ බල නැහැ. इतर आवाश्यना भिन्न में आलगा अभिलंब प्रतिक्रियावंश बार लखुण करंड आवश्यम ना बार अभिलंब प्रतिक्रिया बार अभिलंब प्रतिक्रिया बार अभिलंब प्रतिक्रिया मेके बार दे CI न्यूटन थोन CI न्यूटन फन CI न्यूटन मेका R1 R2 R3 के लगना RS के दांड मदि निसा දැන් මට මේ වගේ එකක් ගණනය කරද්දී පුතේ අපි දන්නවා මේ පැත්තට මෙයා අදිද්දී එකටනේ තුන් දෙනාම ඇදෙන්නේ මේ තුන් දෙනාම ඉස්සරහට ඇදිලා යන්නේ එකට නේද හේතුව තමයි මේ තුන් දෙනාම එකිනෙක හා බැඳිලා ඉන්නේ මේ තුන් දෙනාම එකිනෙක හා බැඳිලා ඉන්නේ මෙහෙම එහෙමනම් අපි මෙයාලට දාමු मैंने मैं इधर दिशावट F समानाई MA मेयालट इधर दिशावट अपि दानवा F समानाई MA अपि मेयालट F समानाई MA दानट गियද්දි පුතේ අපි තේරුම් ගත යුතු දෙකක් තියෙනවා ඒ දෙය තමයි මේ හැමෝටම තියෙන්නේ මෙන්න මේ වස්තු තුනටම තියෙන්නේ මේ තුන් දෙනාම එකම විදිහට තමයි ඉස්සරහට චලනය වෙන්නේ මේ තුන් දෙනාටම තියෙන්නේ එකම ත්වරණය මේ තුන් දෙනාටම තියෙන්නේ එකම ත්වරණය පැහැදිලිද right එතකොට අපි ගත්තොත් එහෙම මෙයා එක්කෙනෙක් වුණාට මේ තුන් දෙනාටම තියෙන එකම ත්වරණය මම මෙන්න මේ මුළු පද්ධතියටම මේ පද්ධතියටම මේ චලණය වන දිශාවට F = MA දාන එහෙනම් මේ තුන් දෙනාගේම ත්වරණය එකම අගයක් වෙන්නේ ඇයි මේ තුන් දෙනාම එකට හැදෙන්නේ ඉස්සරහට මෙන්න මේ තුන් දෙනාගේම ත්වරණය එකම අගයක් මේ තුන් දෙනාම ඉදිරියට හැදෙන්නේ පුතේ එකම විදිහට එහෙනම් අපි ගත්තොත් මෙයාලගේ ස්කන්ධය වෙන්නේ මේ මුළු පද්ධතියම ස්කන්ධය කීයද පද්ධතියම ස්කන්ධය මේක 20යි මේක 30යි මේක 50යි කියන්නේ මුළු පද්ධතියම ස්කන්ධය 100යි කිලෝග්‍රෑම් වෙනවා මුළු පද්ධතියම ත්වරණය E වෙනවා මුළු පද්ධතියම ත්වරණය E වෙනවා මේ තුන් දෙනාම ස්කන්ධය 100යි පද්ධතියම ත්වරණය A වෙනවා. අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ දැන් චලනයේ වෙන දිශාවට තියෙන බල ධන බල. එහෙනම් මේ චලනයේ වෙන ඊතලයේ තියෙන මේ පැත්තට ඊතලයේ තියෙන බල ධන බල. එහෙනම් මේක ධන. චලනයේ වෙන දිශාවට විරුද්ධ දිශාවට ඊතල තියෙන බල ඍණ බල. चलने वन दिशावट विरुद्ध दिशावट ईतल तीर बल पुनते ऋण बल ऐना मे आ चलने मे पेत्तर ऐना मे दिशावट तीन मे पंसी धन बलया मीड विरुद्ध पेत्त ऋण बलया मीड विरुद्ध पेत्त ऋण बलया पैदलीने हरी इधर मंग मे पेत्तर तीन बल चलने वन दिशावट ईतल तीन बल धन बल विरुद्ध बल ऋण बल ऐना मटल फुला मेक पंसीय मेक ऋण टी2 धन टी2 ऋण टी1 धन टी1 मैं आ चलने पेत्तड़ धन Panthi Rina T2, Dana T2, Rina T1, Dana T1. Make a capino, make it, make a capino. Enam Pansi Samanai CI Pansi Samanai CI. Meat mea capino, meat mea capino. पहाय में श्रीना देख समान है ए पहाय में श्रीना देख समान है ए एना मुलु पद्धति में त्वरणे एवन्ने पहाय में श्रीना देखाई एक यान दर्वणे मेन मे वस्तु गत्तोत मे काल वितरक गत्तोत मे के त्वरणे पहाय में श्रीना देखाई मेद काल वितरक गत्तोत मे कात पहाय में श्रीना देखाई मे काल वितराक गत्तोत मे कात पहाय में श्रीना देखाई पहदली मांगता ने मे ओणम काल लाग गत्तोत मे ओणम काल लाग पहाय में श्रीना देखाई එතකොට මට හැකියාව තියෙනවා ඕනම් මේ එක එක්කන අරගෙන හරි f = මේ දාන්න මේකේ ලේසි වැඩේ තමයි මේ මුළු පද්ධතිය බරන් ඉස්සෙ සමානයි මේ දාන්න ඊට පස්සේ පුතේ කෙරවලවල් දෙකට ඒ කියන්නේ මැදේකේ නොදන්න බල දෙකයි T1 T2 දෙකක් තියෙනවනේ දැන් මැදේක ගත්තොත් මේක දන්නෙත් නැහැ මේක දන්නෙත් නැහැ හැබැයි මේ කෙලවරේ තියෙන නොදන්න බල එකයි මේ දැන් පුතා මේ 30 ගත්තොත් මේ 30 T2යි T1යි දෙන්නම දන්නේ නැහැ කෙලවර එක්කෙනා ගත්තොත් මෙයාගේ දන්නේ නැත්තේ T1 විතරයි. මේ කෙලවර ගත්තොත් මේකයි මේකයි දෙකම දන්නේ නැහැ. සර් මේ මේක දන්නවා මේක විතරක් දන්නේ නැහැ. මේකේ නොදන්න බල එකයි මේකේ නොදන්න බල එකයි හැබැයි නොත් මේ මැද එකේ නොදන්න බල දෙකයි. ඒක නිසා මැදේක චුට්ටක් නඩුවක් නේ. සිංහල භාෂාවෙන් කිව්වොත් මේක නඩුවක්. ඒ කියන්නේ මේක විසඳන්න ගියාම හරි අමාරුයි. අපි නඩුවක් කියලා කියනවා ටිකක් දැන් නඩුවක් කතා කරනකොට එන දිග් කාලයක් යනවනේ. එහෙනම් මේ ගානකත් නඩුවක් කියලා කියන්නේ මොකටද? ඔව් අපිට කතා බහට කියනවා එන විශාල ගමන් බිමක් කියන්නේ විශාල වාර සංඛ්‍යාවක් අපිට ඒ ගාන විසඳන්න වෙනවා නම් එහෙම නැත්නම් ඒ ගැටලුවට මේ ලොකු ජවයක් දරන්න සිද්ධ වෙනවා නම් අපි ඒකට කියනවා මේ නඩුවක් කියලා. හරි. නඩුවක් විසඳන්න යනවා වගේ තමයි එහෙම දික් කරගත්තා. හරි. මේක 20යි T1 විස්සයි T1 මේ පැත්තට T1 බලයක් විතර මේක 20යි මේකම මෙහා කෙලවරේ තිබුණු රූපේ දැන් මේකෙත් A කීයද මෙයාගේ 30 සමානයි 5යි ms ඍණ දෙක. එහෙනම් මට මේකට පුළුවන් මේ චලනීය වන දිශාවට f සමානයි ma යොදන්න. මේකේ f වෙන t1 සමානයි m ගියාගේ 20යි a ගියාගේ 5යි m ගියාගේ 20යි a ගියාගේ 5යි t1 සමානයි ci මට මේ ආකාරයට අපි දරුවනේ මට මේ ආකාරයකටම හිතන්න දෙනවා මෙන්න මේක දැන් මම මේ කැලණි ගත්තේ එහෙනම් මම මෙන්න මේ කැලල ගන්නවා 50යි මේ පැත්තට 500යි t2 මේක T2 50යි මේ පත්තර 500යි මේක T2 එහෙනම් මෙයාට මේ දිශාවට F සමානයි M යොදනවා F සමානයි M යොදනවා එතන අපි ගත්තොත් මෙයාගේ F වෙන්නේ චලනය වන දිශාව දන විරුද්ධ දිශාව ඍණ 500 ඍණ T2 සමානයි M කියන්නේ 50 500 ඍණ T2 සමානයි 50 එහෙනම් අපි A ගියා කියලා දන්නා 5යි නේ අපි කලින් හෙව්වා A ගියාගේ 5යි එහෙනම් 500 ඍණ T2 සමානයි 50යි A ගියාගේ 5යි ඒ කියන්නේ 250යි 500 ඍණ T2 සමානයි 250යි මේක මේ පැත්තට එනවා T2 සමානයි 250 न्यूटन समानයි T2 250 न्यूटन समानයි T2 පැහැදිලි මම හිතන්නේ දැන් දරුවනේ මේ දැන් මේ ගැටලුවම හරි මම කරේ මුළු පද්ධතියේ මේ සමානයි මේ දැම්මා දාලා හැමෝගෙම කවුද හොයාගත්තේ ත්වරණය හොයාගත්තා මුළු පද්ධතියට මම F සමානයි M දැම්මා F සමානයි M දාලා මොකද කරේ මේ පද්ධතියම ත්වරණය හොයාගත්තා පැහැදිලිද එතකොට මට මේ ත්වරණය හොයාගෙන මේ කෙලවරේ කැලලයි මේ කෙලවරේ කැලලයි ගත්තා අරගෙන මේකට A ආදේශ කරා මේකට A ආදේශ කරා ආදේශ කරලා මේ කොටසල විතරක් F සමානයි M දැම්මා මෙන්න මේ මැද කැලලට විතරක් F සමානයි M දැම්මා දාලා උත්තරට ගත්තා දැන් සමහර වෙලාවල් තියෙනවා දරුවෝ ඔය වැඩේ කරන්නේ නැතුව හදන්න පුළුවන් තව ක්‍රමයක්. ඒ ක්‍රමයක් මම ඔබට කියලා දෙන්නම්. මේකේ R1 R2 R3 වඩ පුළුවන් නේ. y සමානයි sorry y ධන ඍණ බල බිඳුවට සමාන කරන්න y ධන ඍණ බල බිඳුවට සමාන කරන්න. දැන් අපි ඔය පද්ධතියේ F සමාන M මේ දාන්න නැතුව वस्तु तुनट वेन वेनम F समान M दाम हरी दाम मुलु पद्धतिर F समान M दान तो बोते अभी कैले तुनट वेन वेनम दाम मेहमान तीयन्नी दाम वन्ना अभी मे कैले ठीक हरी दामां की हुआ वस्तुअक लगमतीय न बाले तमंट आई थी बाले आततीय ने दाम मे 20 केजी टाई थी आततीय मेन मे टीवान 30 kg ටයි ආතති දෙකක් තියෙනවා මේකයි මේකයි. ඒ වගේම මෙන්න මේ 50 kg ටයි මේ 500 සහ මෙන්න මේ T2 කියනවාද? අපි ගත්තොත් 20 kg ටයි මේ T1 කියන කෙනා 30 kg ටයි මෙන්න මේ T1 T2 කියන කෙනා ඒ වගේම මෙන්න මේ 5 kg ටයි මෙන්න මේ කියන බල දෙක. එතකොට අපි ගත්තොත් එහෙම දරුවනේ මෙන්න මෙහෙම බලමු කඩේ රේඛාවක් ලබා ගන්න මේ ආකාරයට මේ කොටස එකක් මෙන්න මේ විදියට රූප තුනකට මම මෙයාව කඩා ගන්නවා. පුතේ මෙන්න මේ බල හොයන්න ඕන R1 R2 R3 හොයන්න ඕන නම් මොකද කරන්නේ? මේ y ධන y ඍණ බල සමාන කරනවා බිඳුවට y ධන y ඍණ සමාන කරනවා බිඳුවට y ධන y ඍණ සමාන කරනවා බිඳුවට මම එකට එච්චරම මහන්සි වෙන්න යන්නේ නැහැ. දැන් අපි ගත්තොත් මෙන්න මේක 20යි t1 20 किलोग्राम මේ පැත්තට t1 මේක 30 කිලෝග්‍රෑම් මේ පැත්තට t1 මේ පැත්තට t2 මෙයා 50 kg 500 අනිත් පැත්තට t2 50 kg මේ පැත්තට t2 දැන් මම ගත්තොත් මෙන්න මේකට මේ හැමෝගෙම මේ තුන් දෙනාම එකට චලනය වෙන්න නිසා දරුවෝ මේ හැමෝගෙම තොරණයන් සමානයි. මේ තුන් දෙනාගේම තොරණයන් සමානයි. මෙයාගේ තොරණය මෙයාගේ තොරණය සමානයි. අපි මෙන්න මේ වස්තු තුනටම මෙන්න මේ දිශාවට අපි දාමු f සමානයි ma, මේ දිශාවට f සමානයි ma, මේ දිශාවට f සමානයි m. මෙයාගේ f කියන්නේ t1, m කියන්නේ 20යි, a t1 20 a, f කියලා කියන්නේ t මේ චලනය වෙන පැත්ත දාන අනිත් පැත්ත ඍණ, ඒ කියන්නේ t2 ඍණ t1 චලනය වෙන දිශාව දාන විරුද්ධ දිශාව ඍණ, t2 ඍණ t1 සමානයි 30 a. ඒ වගේම තුන්වෙනියට ගියාම මේකේ චලනය වෙන පැත්ත දාලා අනිත් පැත්ත ඍණ 500 ඍණ t2 සමානයි මෙයාගේ ස්කන්ධය පණහයි 500 ඍණ t2 සමානයි m පණහයි e. එතකොට මම මෙයාට f සමාන m දැන් මට මේ සමීකරණ තුනක් තියෙනවා. බලන්නකො මගේ සමීකරණ තුන. t1 සමානයි 20යි. t2 ඍණ t1 සමානයි 30e. ඒ වගේම 500 ඍණ t2 සමානයි 50e. 500 ඍණ t2 සමානයි 50e. එක දෙක තුන. දැන් අපිට මෙහෙම වැඩක් කරා. දැන් මේ දෙක විසඳන්න යද්දි කිසිම තැනක් පේන්නේ නැහැ. නේද? හරි. මට මේක හරි සංකීර්ණයි ඈ. ඉස්සරලා ක්‍රමේ ලේසි නේ. ඉස්සරලා ක්‍රමේ පුදුමාකාර විදිහට ලේසි, මේක අමාරුයි. මම මොකද කරන්නේ දැන් මෙතන තියෙනවා T1 T2 දෙක. හරි. මෙතන තියෙනවා T1 20යි T2 T1 30යි 500 T2 සමානයි 50යි. දැන් මට මෙන්න මේ සමීකරණේ දෙවෙනි සමීකරණේ T1 කියන කෙනා අයින් කරගන්න මම මොකද කරන්නේ T1 වෙනුවට දානවා මෙන්න මේ 20යි. එතකොට T1 කියන පදය අයින් වෙලා මේකේ ඉතුරු වෙන T2 සහ ඒ පද විතරයි. T1 කියන කතාව අයින් වෙලා මෙතනටත් ඒ පදයක් ආවොත් මේ පැත්තත් ඒ පද තියෙන. එතකොට තියෙන T2 සහ ඒ පද පමණයි. මම මොකද කරන්නේ? මෙතනට ආදේශ කරනවා T2 රින T1 වෙනුවට දානවා 20 සමානයි 30යි එන T2 සමානයි 50යි. මේක හතරවෙනි සමීකරණය. T2 සමානයි 50යි. එහෙනම් මම මෙන්න මෙයා වෙනුවට මේ මෙන්න මේ සමීකරණේ තුන්වෙනි සමීකරණේ දැන් මම T2 සමානයි 50යි කියලා වනේ. T2 වෙනුවට දානවා කාවද? 50යි. ඒතර මට එනවා පන්සීයරින T2 සමානයි 50යි මෙන්න මේ T2 වෙනුවට දානවා 50යි 500රින 50යි සමානයි 50යි 500 ඒ සමානයි 5යි මේ ශ්‍රේණ දෙකයි. අර ගන්නවා. දැන් මට පුළුවන් මෙන්න මේ ඒටා වාගය කරපු වැඩේ බලන්න පුතේ. සමීකරණ තුන ගත්තා. හරි. සමීකරණ තුන ගත්තේ කොහොමද අපි? මේකේ සමීකරණ තුන ගත්තේ මේ කොටසට මම මෙන්න මේ කැලට f සමානයි මේ දැම්මා. මෙන්න මේ කැලට f සමානයි මේ දැම්මා. මෙන්න මේ කැලට f සමානයි මේ දැම්මා. කැලේ තුන අරගෙන. එතකොට අපි ගත්තොත් එහෙම මට මේ සමීකරණ තුන ආවා. මෙන්න මේ දෙවෙනි සමීකරණේ මේ T1 T2 වලට දෙවෙනි සමීකරණේ T1 වලට දැම්ම 20යි. මේක විතර දැම්මා. ඒතර මට ආවා T2 සහ A විතරක් සමීකරණය. මේ T2 සහ A විතරක්. තුන්වෙනි සමීකරණේ T2 වෙනකොට ආයෙත් A අකුරක් එමුණා. මේ ඔබලා A ගියාගේ හොයාගන්න. දැන් මට ඒ ගියාගේ හොයාගත්තා ඒ ගියාගේ 5යි. දැන් ඒ ගියාගේ 5යි. මට මේකට A සමානයි 5 ආදේශ කරනවා. T1 සමානයි 20යි. මේ T1 සමානයි 20යි. A වෙනුවට අපි ආදේශ කරනවා පායන T1 සමානයි CI නිව්ටන්. එතකොට මම මේ දෙවෙනි සමීකරණය T2 ඍණ T1 සමානයි तिहाई टीटूरी सी टी वन सी तिहाई एग्या के पिवागत्ता मैंने में एग्या के पिवागत्ता पहाई केला टीटूरी सी समानाई तिहवतावक पहा पसरत्तुन पहालवाई एकसिय पणहाई टीटूरी सीय समान एकसिय पणहाई टीटू समान एकसिय पणहाई सी आई दिसिय पणहाई न्यूटन टीटू समान आई दिसिय पणहाई न्यूटन හරියනවා මම t1 t2 සහ t3 කියන තුන් දෙනාම සොයාගත්තා. දැන් දරුවනේ අපි කුමන ආකාරයට හැදුවත් නිවැරදි ක්‍රමවේදයන් භාවිතා කරන ලැබෙන්න ඕන එකම උත්තරනේ. ගාන කොහොම හැදුවත් උත්තර ලැබෙන්න ඕන එකම උත්තරනේ. අපි ඊළඟ ගානට යම් බලන්න. හරි. දැන් මම මේ ගැටලුවේ අවසානයේ මම උත්සාහය දරන්නම් බලන්න මේක සංකේත දාලා තිබ්බොත් මොකද කරන්න කියලා. මේක 20 කිලෝග්‍රෑම් මේක 30 කිලෝග්‍රෑම් මේක 50 කිලෝග්‍රෑම් එහා පැත්තේ තියෙනවා නිව්ටන් 800ක්. අපි බලමු. දැන් මෙන්න මෙහෙම තුන් දෙනෙක් ඉන්නවා. මා ඔබට කිව්වා හැම වෙලාවෙම උපකල්පනය කරන්න කියලා මේ පෘෂ්ඨය सुमटाई मे टिके मे गैटलू टिके मे तंतु सहलू अवितान्य तंतु एक मे पद्धतिय घर्षणे किन तोरो इता पहसु चलने मिनो मे वस्तु घर्षणे किन तोरो सह बहुम पहसु चलने मिनो इतकोट मे पैत्ते अदिद्दि पुते मे तुंदेना मेकना देन्नी मेक वेगेंग दिद्दि वेगेंग दिना मे तुंदेनाम तुंदेना हेमेंग दिद्दि पुते हेमेट दिना ए කියන්නේ මේ තුන් දෙනාගේම समान राशियक तीनों मे तुंदे आगे समान राशियक तीनवा ए समान राशि तमाई मे आगे ए सहा मे आगे ए किए तुंदे ना मैंने मे तुंदे आगे मैं ए अकुरुतुन समान वे युतवेनो पहले द मे तुंदे आगे मैं ए अकुरुतुन समान वे युतु वेनो इधर अभी गात होते हैं मैं හරි දැන් ගත්තොත් මේක 20යි කිලෝග්‍රෑම් 30 කිලෝග්‍රෑම් 50 කිලෝග්‍රෑම් 20යි 30යි 50යි පැහැදිලිද හරි यहाँ किलवरे ये दिन हो न्यूटन 800 का बाल है यहाँ किलवरे ये दिन हो न्यूटन 800 का बाल है देन गतोत्ते हैं मैंने में आगे आततीय टेटी के रगम मेतांतवे आततीय टीटी के लगम मेतांतवे आततीय टीटी मेतांतवे आततीय टीटी यहाँ पे 800 है जब मैं गत्तोते हैं मैंने में आगे අපිට මේ ආතති දෙක සමාන වෙයිද අසමාන වෙයිද අසමාන වෙන්න ඕනේ. ඇයි හේතුව මෙතනයි මෙතනයි තියෙන්නේ එකම තන්තුව නෙවෙයි. අපි දන්නවා මෙන්න මෙතන සහ මෙතන තියෙන්නේ මේ තැන් දෙකේ තියෙන්නේ එකම තන්තුව නෙමෙයිනේ. මේ තැන් දෙකේ තියෙන තන්තු දෙකක්. එහෙමනම් දරුවනේ මේ මෙයාගේ ආතතිය මම T1 T1 කියනවා. මේ ආතතිය T2 T2 කියනවා. තේරුණාද? දැන් මෙයාගේ ආතතිය මම T1 T2 කියනවා. මේක T2 කියනවා. දැන් මම ගත්තොත් මේ වස්තු තුනම සුමට ප්‍රශ්ටයක් උඩ ඉන්නේ. ඒ කියන්නේ මේ සුමට ප්‍රශ්ටයක් උඩ ඉදී මෙයාල ඝර්ෂණයක් නැහැ. එහෙමනම් අපි මේ කට්ටිය ගත්තොත් මේ සෑම කෙනෙක්ගෙම මෙයාගේ මේ තුන් දෙනාගේම තොරණයන් සමානයි. මේ තුන් දෙනාගේම තොරණයන් සමානයි. පැහැදිලිද? හරි. එතකොට මේ තුන් දෙනාගේම තොරණයන් සමානයි. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මේකට මම මොකද කරන්නේ මේ එක එකට සමානයි මේ දාන්න නැතුව ලේසිම වැඩේ තමයි මෙන්න මේ සම්පූර්ණ පද්ධතිය අරගෙන පුතේ සම්පූර්ණ පද්ධතියට අපිට F සමානයි මේ දාන්න. මෙන්න මේ සම්පූර්ණ පද්ධතිය අරගෙන මේ සම්පූර්ණ පද්ධතියට F සමානයි මේ දාන එක. අපි ගත්තොත් අපි පද්ධතියට මේ සමානයි මේ දාන. පද්ධතිය කියන්නේ මේ ඔක්කොටම. දැන් මේක චලනය වෙන්න ඕන පුතා මේ 800 පැත්තට නේද? මේක චලනය වෙන්න ඕනේ මෙන්න මේ 800 පැත්තටනේ. එහෙනම් චලනය වන දිශාව මොකද පුතේ? අපි දන්නවා චලනය වන දිශාව ධන. චලනයට විරුද්ධ දිශාව ඍණ. මේ තලයේ තියෙන චලනය වන දිශාවට එහෙනම් මේක ධන. එතකොට මේ තලයේ තියෙන චලනයට විරුද්ධ දිශාව ඍණ. මේක ධන. පැහැදිලි නේද? චලනයේ වන දිශාවට තියෙන බලයන් අපි ධන බලයන් කියනවා. විරුද්ධ ඍණ ධන ඍණ. හරි. ඒතර මේ පද්ධතියේ M කියන්නේ මුළු ස්කන්ධය. මෙන්න මේ පද්ධතියට මේ F සමානයි M දාද්දී පුතේ පද්ධතියේ M කියලා කියන්නේ මෙන්න මේ මුළු පද්ධතියේම ස්කන්ධය. දැන් මම මේ මුළු පද්ධතිය ගත්තොත් මේක 30යි 20යි 50යි 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 100යි. හරි. එහෙනම් මෙන්න මෙයාගේ ස්කන්ධය වෙනවා 100යි ත්වරණය A. හරි. එහෙනම් මෙයාගේ බලයන් ගත්තොත් මේ 800 බලය ධන බලයක්. මේක ඍණ 2 T2 මේක ධන T2 මේක ඍණ T1 මේක ධන T1 මේකට මේක මේකට මේක කැපෙනවා. එහෙනම් අපිට එනවා CI සමානයි 800යි. එහෙනම් A සමානයි 8යි MS ඍණ 2. E සමානයි 8යි MS ඍණ 2. මෙයාලගේ තොරණය 8යි MS ඍණ 2යි. පැහැදිලි. එතකොට මට කරේ මෙන්න මේ සම්පූර්ණ පද්ධතියට F සමානයි M දැම්මා දරුවනේ. දැන් මට හැකියාවක් තියෙනවා මෙන්න මේ කොටසට වෙනම F සමානයි M දාන්න. ඒ වගේම මෙන්න මේ කොටසට වෙනම F සමානයි M දාන්න. මැද කොටසට F සමානයි M දාන්න යන්න එපා. එහෙමනම් මම මේ 20 kg ගලවලා ගන්නවා 20 kg T1. මේක 20 kg T1 में आगे त्वरणीय हटाए, ये समान आई अटाई एम एस ऋण देखाए එතකොට මට පුළුවන් මෙන්න මේ වස්තුව සැලකුවොත් එහෙම මෙන්න මේ වස්තුවට මේ වස්තුව චලණය වන දිශාවට f = ma දාන්න. මේ වස්තුවට වස්තුව චලණය වන දිශාව මේ දිශාවට f = ma දාන්න. එතකොට මේ වස්තුව ගත්තොත් මේ වස්තුව චලණය වන දිශාව මේකේ බලයේ තියෙන T1 සමානයි ස්කන්ධය M කියන්නේ 20යි ත්වරණය කියන්නේ 8යි 20 kg ගේ ඉදිරියට තියෙන බලය මේ පැත්ත එහෙනම් වස්තුවක් චලනය වෙන දිශාවට අපි දානවා ධන කියලා නිකම්ම ධන ඈ එහෙනම් චලනය වෙන දිශාව ධන නම් 20 වරක් 8 අපිට එනවා T1 160යි न्यूटन मैंने मे T1 गे आगे न्यूटन 160යි කියලා එනවා. ඒ වගේම තමයි මම කිව්වා අපිට මෙන්න මේ T2 හොයන්න නම් ලේසිම තමයි මැද එක ගන්න නැතුව මෙහා කෙළවරේ කෙනාව ගන්න. මම මෙන්න මේ කෙළවරේ රූපය විතරක් ගමු. මේ කෙළවරේ රූපයේ කලකද්දී මේ පැත්තට න්‍රිවටන 80ක් තියෙනවා මෙතන තියෙනවා T2. මේ පැත්තට තියෙනවා න්‍රිවටන 800ක් මේ පැත්තට T2 800 T2 මේක 50යි කිලෝග්‍රෑම් අර පැත්තට 800යි මේ පැත්තට T2 මේක කිලෝග්‍රෑම් 50යි අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ මම මෙයාට මෙන්න මේ දිශාවට දානවා F = ma කියලා F = ma කියලා ඒතර මෙයාගේ බලය වෙනවා මේ පැත්තට ධන බලයක් මේ පැත්තට ඍණ බලයක් මට එන්නේ 800 ඍණ T2 = m කියන්නේ 50යි 800 ඍණ T2 = ma කියන 50යි අපි දන්නවා a ගියාගේ හෙව්වා අපි 8යි කියලා නේ අපි a ගියාගේ හෙව්වා 8යි කියලා නේ එහෙනම් මම මෙන්න මේ a අකුර වෙනුවට දානවා 8යි කියලා 800 ඍණ T2 = 50 වතාවක් a වෙනුවට දානවා 8යි කියලා එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේකෙන් 800 ඍණ T2 = 400යි මෙයා මේ පැත්තට එනවා මේ පැත්තට එනවා T2 = 800 ඍණ 400 එන 800න් 400ක් 400යි නිව්ටන් සමානයි T2 ඔබ දැක්කා අපි මේ T1 T2 ගණනය කරපු ආකාරය දරුවනේ දැන් මේ වගේ ගැටලුවක් ආවහම සමහරක් වෙලාවට ඔබට ඔය විදිහට ගාන දෙන්න නැතුව මේ විදිහට සංකේතාත්මකව දෙන්නත් පුළුවන්. හරි. හිතන්නකෝ මේක M1 නැත්නම් මේක M මේක 2M මේක 3M මෙන්න මේ පැත්තට දානවා අපි හිතමු 500යි නිව්ටන් හරි දැන් මේකේ හදන්නේ තර විදියම තමයි. මේ වගේ ගැටලුවක් තිබ්බත් අපි හදන්නේ අර විදියම තමයි. මේව සංකේතවල. මෙතන අපිට 500යි නිව්ටන් කියලා දෙන්න නැතුව සමහරක් වෙලාවට තව වෙනත් විදිහක් දෙනවා. මෙතන දෙනවා t කියලා. හරි. මෙතන දෙනවා t කියලා. මේ වගේ වෙලාවත් අර විදිහම තමයි ගාන හදන්නේ. හරි. මේක ගත්තා t1 කියලා. සම මේක tt කියලා ගන්න පුළුවන්. t1 කියලා මේක t කියලා දීලා තියෙන නිසා හරි. අපිට මෙන්න මේ කැලට f සමානයි m දානවා. මේ කැලට f සමානයි m දානවා. එහෙම නැත්තම් පද්ධතියම f සමානයි m දාලා මේකටයි වෙනනම f සමානයි m දානවා. පද්ධතියම f සමානයි m දාලා මේකටයි වෙනනම f සමානයි m දානවා. හරි. අර කලේ විදිහම තමයි මෙහෙම සංකේතයක් දීලා තිබ්බත් යන්නේ. දරුවනේ දැන් මම මේ ගණන් රටාව අවසන් කරලා මීළඟ ගණන් රටාවට යන්නයි හදන්නේ. ඉතින් අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු ඊළඟට එන ගණන් රටාව. ඊට පස්සේ අපි විශේෂයෙන්ම අලුත් ගණන් රටාව හදලා ඉවර වෙලා මේවට ඝර්ෂණ දාලා කොහොමද හදන්නේ? මේ වගේ කෙනෙක් ආනත් තලයක තිබ්බොත් කොහොමද හදන්නේ කියන සංකීර්ණ ගැටලු වලට අපි ඉදිරියට යොමු වෙමු. අපි එහෙනම් මීළඟ පාඩම් මාලාව මීළඟ පාඩමට යොමු වෙමු.